ජාතියට ආගමට සිද්ධ වෙන සිද්ධ කරන විනාශයන් දුරදර්ශීව දැකලා ඒ විනාශයන් වලින් රට ජාතිය නිදහස් කරගන්නේ කොහොමද කියන වග උන්වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරන්නට ඉදුණා. තමන්ගේ උපන් රට තුල අසරණ වෙච්ච ජාතියක් ඉන්නවනම් මේ ලෝකේ ඉන්න එකම ජාතිය සිංහල ජාතිය බව අපි කවදාකවත් අමතක කරන්නට හොඳ නැහැ. සිංහල බෞද්ධයෝ විපදුන මේ රට තුල ඕන් මොනතරම් අසරණ වෙලා ඉන්නවද කියලා පැහැදිලි කරනවා නම් තමන්ගේ ජාති ගැම ආගම ගැන කතා කරනකොට එය අන්තවාදීන් විදිහට හුවා දක්වන්නට උත්සාහ කරනවා. ඒ වගේම ඒ මහා ජාති විනාශ කරන්නට කටයුතු කරන අන් අය ආරක්ෂා කරන්නට විවිධ බලවේග සංවිධාන ඕනතරම් ඉන්නවා. නමුත් කියන්නට අවශ්‍යයි ලෝකේ මහජාතිය අසරණ වෙච්ච මේ රට තුල මොනතරම් මේ මහජාතිය අසරණ කරනවාද කියලා පැහැදිලි කරනවා නම් අවුරුදු 2500කට වඩා පැරණි අපේ පූජනීය වෙහෙර විහාරස්ථාන අද මේ වෙනකොට අන්තවාදීන්ගේ මූලස්ථාන බවට පත් කරගෙන තියෙනවා. දෙවනගල පුරාණ රජමහා විහාරස්ථානය, කූරගල මුහුදු මහා විහාරය, ඒ වගේම දලදා මාලිගාවේ ඉඩකඩම් ටික කතා කරනවා නම් මේ හැම තැනකම. ඒ වගේම මේ විදිහට එක පැත්තකින් අන්තවාදී මුස්ලිම් ආක්‍රමණ හමුවේ අපේ බොදු උරුමයන් ඉඩකඩම් සියල්ලක්ම අහිමිලා යනවා. අනික් පැත්තෙන් අන්තවාදී ක්‍රිස්තියානි සංවිධාන අපේ බෞද්ධ සංස්කෘතික උරුමයන් සඳකඩ පහන, මුරගල, ඒ වගේම ජයමංගල ගාථා මේ සියල්ලක්ම අමු අමුවේ මංකොල්ල කාලා හමාරයි. එතකොට මේ විනාශ කරගෙන යන ජාති ආගම ආරක්ෂා කරන්නට කටයුතු කරනකොට මානව හිමිකම් සංවිධාන, ඒ වගේම සරුවාගමික සංවිධාන එකතු වෙලා අපේ මේ බෞද්ධයෝ අන්තවාදීන් විදිහට හංවඩු ගහන්නට උත්සාහ කරනවා. හැබැයි අපි පැහැදිලි කරන්නට ඕනි ඔය අන්තවාදී මුසල්මානුවන්ගේ රටකටවත් එහෙම නැත්නම් ක්‍රිස්තියානේ රටකටවත් අපිට ගිහිල්ලා අපිට ඕනි විදිහට ජීවත් වෙන්නට පුළුවන් කමක් නැහැ. අරාබියේ රටකට පිරිත් නූලත් අරගෙන ගියෝතින් අත කපන ඔබුදුම් වැන්දෝතින් හිස ගැසල දානවා. හැබැයි මේ වෙනකොට ලංකාවේ සියලුම ස්ථානවල මේ සිංහල බෞද්ධ රටේ අපේ ඉඩකඩම් මංකොල්ල කාලා අරගෙන බෞද්ධ වෙහෙර විහාරස්ථාන ආක්‍රමණය කරලා පල්ලි ගුබ්බෑයන් හදලා ඒ කරන්නට කියන හැම දෙයක්ම කරනවා. ඒ වගේම විශේෂයෙන්ම පකිස්තානයෙන් කුඩු ගෙනහල්ලා අපේ සිංහල බෞද්ධ තරුණ පරපුර මේ සිංහල බෞද්ධයෝ විනාශ කරන්නට විශාල වශයෙන් සැලසුම් සකස් කරගෙන යනවා. ඒ වගේම පකිස්තානයෙන් වඳ පෙති, වඳ ඉන්ජෙක්ෂන් ගෙනහල්ලා සිංහල ජාතිය වඳ කිරීමේ ව්‍යාපාර රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මුල් කරගෙන ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මැද පෙරදිග රටවල්වල ක්‍රියාත්මක වෙන ශරියා නීතිය අද මේ වෙනකොට ලංකාව තුල ක්‍රියාත්මක වී හමාරයි. ඒ නිසා අපි මේ සිංහල බෞද්ධ රට තුල මේ විදිහට අසරණ වෙලා තියෙනවා. ඒ නිසා සෝම හාමුදුරුව පැහැදිලි කළා විශේෂයෙන්ම අපේ ජාතිය ආගම ආරක්ෂා කරගෙන අපේ
මේ සිංහල බෞද්ධ රට තුල ජීවත් වෙන්න ඕනි කියන ආකාරය උන්වහන්සේ පැහැදිලි කරලා දුන්නා. ඒ නිසා මේ විදිහට සිංහල බෞද්ධයෝ විනාශ කරන්නට රාජ්‍ය සහ වෙනත් විවිධ සංවිධාන ඔස්සේ විශාල වශයෙන් මේ විදිහට රට පුරාම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපේ වගකී යුත්තෝ බලධාරීන් සියලුම දෙනාම නොඑක් නොඑක් පටු පරමාර්ථ මුල් කරගෙන ඒ සියල්ලක්ම දකින්නේ අහන්නේ නැති පුද්ගලයෝ වගේ නිශ්ශබ්ද වෙලා ඉන්නේ. එකක් දෙකක් යනකොට මේ සිංහල බෞද්ධ රටේ ඉන්න මහා ජාතිය නැත්තට නැති වෙලා යන තත්ත්වයට අද කටයුතු සංවිධාන සිද්ධ වෙමින් පවතින. විශේෂයෙන්ම ලංකාව පුරාම කුඩු ජාවාරම් සිද්ධ කරන්නට කුඩු ව්‍යාපාර ව්‍යාප්ත කරන්නට පුරෝගාමිත්වයේගෙන කටයුතු කරන්නේ මේ වෙනකොට මේ සිංහල බෞද්ධ රට තුල සදාචාරයේ සංස්කෘතිය ආරක්ෂා කරන්නට මූලිකත්වයේගෙන කටයුතු කරන බුද්ධ ශාසන අමාත්‍යංශය. ඒ නිසා ඒ විදිහට පුදුම අසරණ වීමක් අද මේ රට තුල අපේ සිංහල බෞද්ධයෝ පත් වෙලා තියෙනවා. අපි වෙනුවෙන් කතා කරන්නට නායකයෙක් නැහැ. ඒ වගේම අපේ බෞද්ධ සංවිධාන අඩපණ කරන්නට බේද පින්න කරන්නට ඒ වගේම භික්ෂුන් වහන්සේලාගේ තියෙන ඍජු භාවයේ නැති කරලුන් වහන්සේලාගේ කොඳු කරලා දාන්නට මේ අන්‍යාගමික අන්‍යජාතික බලවේග සූක්ෂම මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ නිසා මේ සියල්ලක්ම බොහෝම දැන අවබෝධ කරගෙන දුරදර්ශීව ක්‍රියා කළ යතිවිරයාණන් වහන්සේ නමක් තමයි ගංගොඩවිල සෝමහාමුදුරුවෝ. ඒ නිසා උන්වහන්සේ දැයට අහිමි කරලා මේ වෙනකොට වසර 10ක් ඉක්මීලා අවසානයි. ඒ නිසා ඒ වෙනුවෙන් උන්වහන්සේ විසින් නිර්මාණය කරන්නට ඉදුණු ජනවිජය පදනමේ රත්නපුර ශාඛා විසින් මේ සංවිධානය කළ මේ උත්සව කටයුතු මේ විදිහට සිද්ධ කරන්නට අදහස් කර ගන්නට ඉදුණා. ඒ නිසා ඒ අනුව තමයි අද මේ උත්සව කටයුතු මේ විදිහට අපේ තරුණ බෞද්ධයන්ගේ මූලිකත්වයෙන් සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ. ඒ නිසා කාල වේලාව ඉක්මවලා තියෙන නිසා දීර්ඝ වශයෙන් යමක් පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී මේ උත්සව සභාවට පැමිණි මහා සංඝරත්නය ඇතුළු සම්භාවනීය සීලම දිනාම කෙටියෙන් මේ අවස්ථාවේදී පිළිගන්නටයි බලාපොරොත්තු වන්නේ. ඒ අනුව විශේෂයෙන්ම මේ ස්ථානයේට වැඩම කරන්නට ඉදුණා ජනවිජය පදනමේ ලේකම් අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත රජවැල්ලේ විපස්සී හිමිපාණන් වහන්සේ. උන්වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඒ වගේම රත්නපුර ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ ලේකාධිකාරී මාවෙල සුමන හිමිපාණන් වහන්සේ. ඒ වගේම රත්නපුර ප්‍රාදේශ ලේකම් කොට්ටාසේ බෞද්ධ කටයුතු සමායෝජක පූජනීය අවිස්සාවේල්ලේ ඥානරතන හාමුදුරන් වහන්සේ. ඒ වගේම ප්‍රදේශයේ විහාරස්ථානවලින් වැඩම කරන්නට ඉදුණු පූජනීය මහා සංඝරත්නය. ඒ වගේම ශාසන ආරක්ෂක බලමණ්ඩල නියෝජනය කරගෙන මේ ස්ථානයට වැඩම වදාළ පූජනීය මහා සංඝරත්නය. ඒ වගේම විශේෂ දේශනයක් සඳහා මේ ස්ථානයට පැමිණෙන්නට ඉදුණු අශෝක මැණික්ගොඩ සූරීන්. ඒ වගේම රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ චිත්‍රා මානෙල් කොට්ටවත්ත මහත්මිය ඇතුළු ගිහි පැවිදි මේ ස්ථානයට සම්බන්ධ වෙන සීලුම් දිනාම බොහොමත්ම කෙටියෙන් විලාවේ හැටියට මේ අවස්ථාවේදී පිළිගනිමින් අරමුණු පැහැදිලි කිරීම සහ පිළිගැනීම මෙතනින් සමාප්ත කරනවා. සීලම දිනාටම තෙරුවන් සරණයි.